කතුවරුන් ගැන. ජැක් කෝන්ෆීල්ඩ් කතුවරයා විදර්ශනා භාවනාව ඉගැන්වීම සඳහා අපරදිග රටවල ප්‍රධාන ආයතනයක් වූ මැසචූසෙට්ස් බැරේ යන ස්ථානයේ පිහිටි විදර්ශනා භාවනා සංගමයේ නිර්මාතෘවරයෙකි. ඔහු නරෝපා ඊසලාන් නමැති ආයතනවල හා ලෝකය පුරා විහිදී ඇති නොයෙකුත් භාවනා මධ්‍යස්ථානවල ඉගැන්වීමේ කටයුතුවල යෙදී ඇත. 1983 වසරේ ඩාමත් විද්‍යායතනයේදී ආසියාව හා බෞද්ධ ධර්මය පිළිබඳ ඉගෙනීම ආරම්භ කිරීමෙන් පසු ථේරවාදී බෞද්ධ සම්ප්‍රදායන් පවත්නා ආරාම හා භාවනා මධ්‍යස්ථානවල ගිහියකු පැවිද්දකු වශයෙන් ඉගෙනීම හා පුහුණුව ලබා ගනිමින් අවුරුදු 6ක කාලයක් ආසියා රටවල ගත කර ඇත. ගත වූ අවුරුදු 18ක කාලය තුළ භාවනාචාර්යවරුන් කිහිප දෙනෙකු යටතේ ඉගෙනීම් කටයුතුවල යෙදී සිටිමුත් ඔහුගේ ප්‍රධාන ගුරුවරයා වූයේ ආචාර්ය චාහිමියන්ය. ආසියාවේ සිට සිය රට බලා පැමිණීමෙන් පසු ඔහු සායනික මනෝවිද්‍යා අංශයෙන් දර්ශන විද්‍යා උපාධියක් හිමිකරගත්තේය. ඔහු විසින් ප්‍රකාශයට පත් කරන ලද පොත් අතරට Guide to Meditation, Temples of Thailand, හා Living Buddhist Masters යන කෘතීන් ඇතුළත් වන අතර ධම්ම ටොක්ස් නමැති ග්‍රන්ථය නුදුරු අනාගතයේ කලෙලි බැසීමට නියමිතය. පෝල් බ්‍රීටර් නමැති කතුවරයා අචාන් චාහිමිගේ මඟ පෙන්වීම යටතේ ථේරවාදී භික්ෂුවක වශයෙන් පැවිද්ද හා පුහුණුව ලබා ගත් අයෙකි. සත් අවුරුදු කාලයක් භික්ෂුවක ලෙස කටයුතු කළ ඔහු චාහිමියන්ගේ පැරණිම බටහිර ගෝලයන්ගෙන් කෙනෙකු බවට පත්විය. ඔහු විසින් කරන ලද ඉගෙනීම් හා පුහුණුව නිසා තායි හා ලාඕ භාෂාවන් සම්බන්ධව ප්‍රවීණත්වයක් ලැබීම සඳහා ඔහුට අවස්ථාවක් සැලසිනි. ආශ්‍රම පැවිදි ජීවිතය සම්බන්ධයෙන් ඉංග්‍රීසි බසින් ලියවී ඇති වැදගත් ග්‍රන්ථයක් වූ විනයමොක්ක නමැති කෘතියේ එක් කාණ්ඩයක පරිවර්තකයා වූයේද ඔහුය. ජෙන් හා වජ්‍රයාන සම්ප්‍රදායන් ඉතා දීර්ඝ වශයෙන් අධ්‍යයනය කළ ඔහු කෝබුන් විනෝ සෙන්සේ නැමැති ආචාර්ය හිමි නම යටතේ සෙන් භික්ෂුවක ලෙස පැවිදි විය. නිං මාපා පරපුරෙන් පැවතෙන ජ්‍යෙෂ්ඨ ලාමා පූජකතුමකු වන ගොම්පෝ රිම්පෝෂේ යන පූජකතුමා යටතේ ඔහු තවදුරටත් භාවනා කටයුතුවල නිරත වී සිටි. නිසලවිල ස්ටිල් ෆොරස්ට් පූල්. 1918 වර්ෂයේදී ඊසානදිග තායිලන්තයේ ග්‍රාමීය පෙදෙසක උපත ලැබූ අචාන් චාහිමියෝ කුඩා කලම පැවිදි බිමට අවතීර්ණව වයස අවුරුදු 20ේදී උපසම්පදාව ලබා ගත්හ. උන්වහන්සේ අති දුෂ්කර දුතාංග ශීලය සමාදන්ව චාරිකාවේ නිරත වෙමින් පිණ්ඩපාතයෙන්ම යැපෙමින් අවුරුදු ගණනාවක් වනවාසි භික්ෂුවක් ලෙස වාසය කළහ. අචාන් චාහිමියන් භාවනාව පිළිබඳ පුහුණුව ලැබුවේ එකල ඉමහත් ගෞරවයට හා ප්‍රසිද්ධියට පත්ව සිටි භාවනා ගුරුවරයෙකු වූ අචාන් මන් හිමිපාණන් යටතේය. මුල් කාලයේදී අචාන් චාහිමියන්ගේ භාවනා ක්‍රමයෙහි පැවති අපැහැදිලි බව, නිසි මඟ යොමු නොවීම ආදී අඩුපාඩු නිවැරදි කිරීමෙහිලා අචාන් මන් ආචාර්යයන් වහන්සේගෙන් ලැබුණු ආභාසය ඉතා වැදගත් විය. අචාන් මන් හිමියන්ගේ සිල්වත් බව, භාවනා ක්‍රම, ගුරු උපදෙස් අචාන් චාහිමියන් කෙරෙහිද බෙහෙවින් බලපා ඇත. ඒ නිසාම පසුකාලීනව අචාන් චාහිමියන්ගේ උපදෙස් පතා පැමිණි අයට ධර්මය පිළිබඳවත් භාවනා ක්‍රම පිළිබඳවත් පරිපූර්ණ භාවනා උපදේශකයන් වහන්සේ කෙනෙකු ලෙස නොමදව උදව් කිරීමට උන්වහන්සේට හැකිවිය. අචාන් චාහිමියන්ගේ දෙසුම් ආකර්ශනීය ලෙස සරල විය. එළඹි සිහියෙන් ඉන්න, කිසිම දෙයක ඇලී ගැලී නොසිටින්න, සිදුවීම් වලට වහල් නොවී ඒවා යථා තත්ත්වයෙන් පිළිගන්න යැයි උන්වහන්සේ තම ශ්‍රාවකයින්ට උගැන්වූහ. ලෝක ධර්මයේ අනිත්‍යතාව දක්වමින් 1992 ජනවාරි 16 වෙනි දින තායිලන්තයේ උබොන් පෙදෙසේ වට් බාපොන් ආරාමයේදී අචාන් චාහිමියෝ සිහිනුවණින් යුතුව අපවත් වූහ.